අපි අවසන් වටය සමඟ එකතු වෙන්නේ ගිරේවැඩසටහන අපේ මාතෘකාව ලිංගාශ්‍රිතව ඕවන රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් අපේ මාතෘකාවත් එක්ක තව බොහෝ ඉසව් සාකච්ඡා කළා. අපි මේ වටේදීත් අපි මාධ්‍යවේදීන්ට කෙටි ප්‍රශ්න වටයක් අපි පොලිස් අධිකාරියකින් පොඩ්ඩක් අහමු. දැන් මේ ළමා ප්‍රයෝජන රහිමේ මේ මේ සිදුවීම් වලට තිබෙන නීතිමය රාමුසක් දඬුවම් මොනවද? අපේ දැන ගැනීම පිණිස දැන් අපි දන්නවා අවුරුදු 16 රටන ස්ටැචුටරි රේප් බලහත්කාරකමක් කිරීමක් වගේ. ඒ දේවට දින දඬුවම් සාමාන්‍ය. ඔව් අපේ නීතිය ඇතුලේ දැන් දණ්ඩ සංග්‍රහයට 1995 1998 සහ 2006 කියන අවුරුදු වල සංශෝධන තුනක් ආවා. ඒ සංශෝධන තුනම එන්නේ ඔය ළමා ප්‍රඥප්ති හිම අත්සන් කරාට පස්සේ ඒ අවශ්‍ය නීති රීති සම්පාදනය වෙන්නේ. ඉතින් ඒකෙදි අතන මේක එක වගන්ති වල විවිධාකාර දඬුවම් තියෙනවා. දැන් මෙතුමිය සඳහන් කර ඒ වයස සම්බන්ධව මම චූටි ප්‍රකාශයක් කරන්න කැමතියි. ඒ 16 කියන වයස එන්නේ දැන් ස්ත්‍රී දූෂණය කියන එක ගත්තාම පස්සේ අවුරුදු 16 කියන තැනදී කැමැත්ත කියන එක වෙනවා. ඒ අරින්න දැන් තවත් වගන්ති වල තව තව වයස ළමයා කියන එක සමස්ත නිර්වචනයේ ජාත්‍යන්තර ළමා ප්‍රඥප්තිය කියන්නේ ළමයා කියන්නේ අවුරුදු 18ට අඩු කියලා. නමුත් අපි දන්නේ සංග්‍රහය ඇතුලේ එක එක වගන්ති වලට ළමයා සම්බන්ධව වයසක් නිර්ණය කරලා තියෙනවා. මේකෙදි මේකයි අපි ළමයා කියලා සලකන්නේ කියලා. හරියටම ඔබතුමිය කියන්නේ අපිට ළමයා කියන්නේ වයස කීයද? ළමයා කියන්නේ ජාත්‍යන්තර ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියේ පළවෙනි ව්‍යවස්ථාවට අනුව ළමයා කියලා කියන්නේ වයස අවුරුදු 18ට අඩු තැනැත්තෙක්. ලංකාවේ හැටියට ලංකාවේ දැන් ලෝකෙ පිළිගත්ත මතය ඒක. මම ඉස්සෙල්ලා කිව්වේ ධන නීති සංග්‍රහයේ ඇතැම් වගන්ති වල ළමයා විශේෂයෙන් නිර්වචනය කරලා තියෙනවා. මෙතනදී ළමයා කියන්නේ මේකයි. දැන් මිතුමිය කියන කාරණේදී කියන අවුරුදු 16 දී ළමයෙකුට ලිංගික කැමැත්ත ප්‍රකාශ කරන්න පුළුවන් කියන එක තුළ ස්ත්‍රී 95 සංශෝධනයේ තියෙනවා. ස්ත්‍රී දූෂණයේදී දැන් 16 කියන තැනදී කැමැත්ත 16න් පස්සේ කැමැත්තෙන් ලිංගික කටයුත්තක යෙදුණා නම් ඒක අපරාධ චෝදනාවක් ගොනු කරන්න බැරි දෙයක් වෙනවා. හැබැයි 16න් පල්හැලමේ කැමැත්තෙන් කරත් ඒක ස්ත්‍රී දූෂණයක් වෙනවා. ඒක ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය කියලා අපි නීතියේදී අර්ථකථනය කරනවා. මෙඩිකල් සයන්ස් වල කොහොමද? අවුරුදු දැන් ළමයා කියන එක ගැන තියෙනවා මෙහෙම මේ අපි මොකද්ද කන්ෆියුෂන් එකක් තියෙනවා. මේ ප්‍රකාශ වෙච්ච විදිහටම අවුරුදු 16 වෙනකන් බැහැ කැමැත්තක් දෙන. ඒක අපයෝජනයක්. 17 18 දී කැමැත්ත දෙන්න පුළුවන්. හැබැයි ළමයා කියන්නේ අවුරුදු 18ට අඩු අය තමයි. නමුත් මේක විවිධ තැන්වල විවිධ විදිහට එහෙම ප්‍රකාශ වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔව්. කෙටියෙන් පිළිතුරක් අපිට මට පොඩ්ඩක් සමාවෙන්න. දැන් මෙතුමියගේ අපි අර මහේෂාව ප්‍රශ්න මට පොඩ්ඩක් එකතු කිරීමක් කරන්න තියෙනවා. දැන් මෙතුමා සහ මෙතුමිය ප්‍රධාන වශයෙන් කියන කාරණයක් තමයි මේ 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 සෝෂල් මීඩියා නිසා මේ සම්බන්ධතා වර්ධනය වෙනවා සහ ඒක තමයි අපේ ප්‍රධාන මාතෘකාව වෙලා තියෙන්නේ. තර් මේ සම්බන්ධයෙන් ලංකාවේ තියෙන නීතිමය තත්ත්වය මොනවද? දැන් අපි දන්න වෙන සමහර රටවල් වල ඔය මේ මේ සමහර මේ මේ අපි දන්න ෆොනෝග්‍රැෆි සයිට්ස් තහනම් කරලා තියෙනවා. ඒ ඕපන් කරන්නත් බෑ. දැන් ලංකාවේ ඕනම දෙයක් ඕනම සිද්ධියක් කිසිදු හිරිකිතයක් නැතුව මේ වීඩියෝ වල දාන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. සා මේවා හොය හොය බලනවා. සා මේවට විවිධාකාර කාරණා කියනවා. මේක තාම හොඳට මේ මේ සංසරණය වෙනවා සමාජය තුළ. මේ සම්බන්ධයෙන් නීතිමය තත්ත්වයක් නැද්ද තාම? දැන් මෙහෙමයි. දැන් මේකෙදි අපිට දැන් පොලිස් දෙපාර්තමේන්තු පොලිස් ශ්‍රී ලංකා පොලිසිය ගත්තාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරලා තියෙනවා සයිබර් අපරාධ සම්බන්ධ වෙනම ඒකකයක්. දැන් එනට අපි පොලිස් ළමා සහ කාන්තා ප්‍රයෝජන නිවාරණ කාර්යංශ ගත්තාම කාන්තාවන් සහ ළමයින්ගේ ප්‍රශ්න බලනකොට දැන් ඒක මේ කරුණ මම කලින් වැඩියෙන් එකතු කරන දෙයක්. අද පැමිණිලි අපි හිතමු 10ක් දවසකට එනවා නම් ඕකේ සමහර වෙලාවට 5ක් විතර එන්න පුළුවන් Facebook අන්තර්ජාලය මේ වගේ මොකක් හෝ මේ සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධ ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒ එනකොට අපිට නීතිය තියෙන දැන් danni සංග්‍රහයේ තියෙන සංශෝධනත් එක්ක තියෙන වගන්තියකට තමයි අපිට නීතිය දැනට යන්නේ. ඒ නීතියත් එක්ක අපි කටයුතු කරලා තාක්ෂණික සහය අර වගේ ආයතන වලින් අපි ලබා ගන්නවා. ඒ ලබාගෙන අධිකරණ ඔස්සේ යෑමක් තමයි. මුදල් විශ්වාස කරන මේක යල් පැන ගිය මහා පරණ නීතියක් කියලා මේක අලුත් කරගන්න දැන් කාලය හොඳටම දැන් ඇත්තටම මොකද දැන් ළමා යවන ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තිය අපි 1991 අපේ රට අත්සන් කරලා පිළිගන්නවා. ඒ පිළි අරගෙන 91 95 වෙනකොට danni සංග්‍රහයට පළවෙනි සංශෝධනය එනවා. මේ අපේ විෂය සම්බන්ධව සංශෝධනය. ඊළඟට 98 එනවා. 2006 එනවා. මම දැන් කියන දෙයක් 2006 ඉඳන් අද වෙනකොට ලොකු කාලයක් ගත වෙලා. දැන් අපිට මේ අලුත් විෂයන් මේ මාතෘකා විෂය කියන්නේ විෂයගත වෙච්ච මාතෘකා එනවා. මම හිතන්නේ දැන් ඒ වෙනුවෙන් විශේෂ නීති සම්පාදනයක් සහ ඒ අපිට පහසුකම් ලැබීමක් අවශ්‍යයි මේ රැල්ලට උත්තර දෙන්න නම්. ඒ වෙනුවෙන් අපේ ළමා පරපුර ආරක්ෂා කරගන්න. සද්ද දැන් අපි දැන් කතා කරා දඬුවම නීතිය සහ මේ
පංචකීපයක් පිළිබඳවම. ඒ වගේම විශේෂයෙන් මෙතුමියන්ලා දෙදෙනාම කතා කළා දැරියකගේ වගකීම පිළිබඳව. මනෝජ් මහත්තයාගෙන් මම අහන්නේ දැන් ඒ හරි. හැබැයි අපි දරුවගේ පුතාගේ වගකීම පුතාගේ යුතුයකම ගැන අපි අඩුවෙන් කතා කරා කියලා. ඒක නත් චුට්ටක් පැහැදිලි කරලා පිළිතුරට දෙන්න වෙන්නේ මට අඩු කාලයක්. හැබැයි මුතුමා කෙටියෙන් පිළිතුරු දෙන්න වෙන තරම් අවශ්‍ය කරන ආසන්න. දැන් මම මගේ පොදු විශ්ලේෂණය තමයි සමාජයේ දැන් දුව පුතා අම්මා තාත්තා කියලා නෙමෙයි ඔක්කොගෙම සෝෂල් සෙකියුරිටි වැඩි වෙනවා. සමාජයේ අපේ රටේ ගත්තොත් සෝෂල් ડિප්‍රෙෂන් එක වැඩි ඉනේ. දැන් සෝනාවේ ආපදා කියයි පත්තරේ ගත්තොත් තුන්වෙනි පිටුවේ අපරාධ. ඊට වඩා වැඩි සෙක්ෂුවල් ડિප්‍රෙෂන් එක. හොඳට බලන්නකෝ. ජනමාධ්‍ය වලින් පෙන්නන නාට්‍ය වෙන්න පුළුවන්, ගෙවල් වල කතා කරන ඒවා වෙන්න පුළුවන්. ලොකු සෙක්ෂුවල් ડિප්‍රෙෂන් එකකින් ඉන්නවා හැමෝම. මේ රිෆ්ලෙක්ට් වෙන දේ ඒකනේ සෝෂල් මීඩියා අනිත් පැත්තෙන් ගත්තොත් ඒක රිෆ්ලෙක්ෂන් එක. මේ ලොකු තියෙනවා මේකට මේ වැකුම් එකක්. කොහෙද මේක ආමන්ත්‍ර ඇඩ්‍රස් කරන්නේ කතා කරන්නේ. ඒ නිසා ඇත්තටම නැගීගෙන එන ප්‍රවණතාව තමයි සමාජ විද්‍යාඥයෝ දකින්නේ ලංකාවේ ස්ත්‍රී ගණිකාවන්ට වඩා පිරිමි ගණිකාවන්ට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා ඇත්තටම තියෙන ලොකුම තර්ජනේ දුවලාට වගේම ඊට වැඩ මට කියයි පොලිසිය අධිකාරිතුමිය පිරිමි දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. එකඟ වෙයි පොලිසිය අධිකාරිතුමිය. ලිංගාසිත රෝග පැතිරීමයි මේකේ අතර තියෙන සහසම්බන්ධයක් උතුම්ම දකින්නවද? තියෙනවා ස්ථිර වශයෙන්ම තියෙනවා. දැන් HIV ගත්තොත් HIV කෙනෙක්ගෙන් තව කෙනෙක්ට යන එක ප්‍රධාන විදියක් තමයි මද්‍රව්‍ය හවුලේ විද ගැනීම. මද්‍රව්‍ය ඒ කියන්නේ අර විද ගන්නවනේ සමහර අය. මද්‍රව්‍ය විද ගන්නේ කණ්ඩායම් හැටියට. කණ්ඩායම් හැටියට විද ගන්නකොට මේ මද්‍රව්‍ය විද ගන්න භාවිතා කරන උපකරණ ඒක හවුලේ තමයි භාවිතා කරන්නේ. එතකොට මේක මගේ තියෙන එක මෙතුමාට යනවා මෙතුමාගෙන් සද්දට යනවා විදිහට ඔය. ඒ විදිහට තමයි පැතිරෙන්නේ. බොහෝ රටවල් වල දැන් ඉන්දුනීසියාව වගේ රටක HIV ව්‍යාප්තිය මුලින් පටන් ගත්තේ මද්‍රව්‍ය ශරීරයට විද ගන්න පිරිස් අතරේ. ඊට පසුව තමයි අනෙකුත් සමාජ කණ්ඩායම් වලට ගියේ. මේ මද්‍රව්‍ය විද ගැනීම. නමුත් ලංකාවේ මද්‍රව්‍ය විද ගන්න පිරිස් අත වශයෙන්ම අඩුයි. ලංකාවේ වැඩි වශයෙන් ඉන්නේ මද්‍රව්‍ය වෙන විදියට භාවිතා කරන අය. දැන් ඒකේ මොකද්ද තියෙන සම්බන්ධය? ඒකෙත් සම්බන්ධයක් තියෙනවා. මොකද පැති කීපකින් මද්‍රව්‍ය මෙහෙම ගන්න උදවියගෙත් එයා මේ මද්‍රව්‍යයේ බලපෑමට අහු වුණාට පසුව ඒ අය අර ආරක්ෂාකාරී විදියට ලිංගිකව හැසිරෙන්න නොහැසිරීමේ එක ප්‍රවණතාවයක් තියෙනවා. ලිංගික උත්තේජන වැඩිද? උත්තේජනය වැඩි කියන එක නෙවෙයි මේ කියන්නේ. උත්තේජනය වැඩි කියන එක මම අපිට ඒ තරම් පිළිගන්න පුළුවන් කමක් නැහැ. නමුත් එකම කාරණේ තියෙන්නේ මේ අය අර තීරණ ගන්න තියෙන හැකියාව අඩු වෙනවා. තව එකක් තියෙනවා. සමහර මද්‍රව්‍ය භාවිතා කරන උදවිය මද්‍රව්‍ය භාවිතා කරන උදවියට ඒ මුදල් හුඟක් යනවා රුපියල් 3,000-5,000ක් දවසකට ඕන. ඒ මුදල් නැති වුණාම මේගොල්ලෝ ලිංගික සේවා සපයන්න යනවා ඒ මුදල් හොයාගන්න. ඉතින් එතකොට ඒක නිසාත් අවදානමක් වැඩි වෙනවා. ඔව් ආශිර්වාද සාකච්ඡා අවසන් කරන්න අවස්ථාව ලැබෙනවා. මොකක්ද අපි කළ යුත්තේ මේ තත්ත්වය පාලනය කිරීම සඳහා? ඇත්තටම ලිංගිකත්වය පිළිබඳ ගැටලුව විසඳා ගැනීමට මම දකින්නේ මේ පිළිබඳ විශේෂයෙන්ම දැනුවත් වීම අවශ්‍ය වෙනවා. ඒ සඳහා පවුලේ දෙමව්පියන්ට වගේම අම්මට තාත්තට ගොඩක් වෙලාවට පාසල් දරුවන්ට තමන්ගේ ශරීරයේ අයිතිය පිළිබඳ අපි කියා දෙන්නට ඕනේ. ශරීරයේ අයිතිය තමන්ට තියෙන්නේ ඒ අයිතිය පිළිබඳ ඒක පිරිමි ළමයාටද ගෑණු ළමයාටද කියලා නෑ අපි හැමෝටම තියෙනවා. ඒතකොට ඒ සම්බන්ධ ළමයාට ඒ පූර්ණ අදහස අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම එයා කොයි විදිහටද හැසිරෙන්න ඕන, සමාජ ජාල වෙබ් අඩවි කොහොමද පාවිච්චි කරන්න ඕනේ, තමන්ට මොනවා හරි දෙයක් වුණා නම් යම් ආකාරයකින් සමහර වෙලාවට වැඩිහිටියෙකුට උනත් කමන්නේ ගප්සාවක් ඒ වගේ දෙයක් කරගන්න තියෙනවා නම් ඒක කරගන්න කොයි විදිහට තියෙන නෛතික ප්‍රතිපාදන, එහෙම නැත්නම් ස්ත්‍රී දූෂණයක් වගේ ලිංගික අතවරයක් වගේ මේ වගේ බොහෝ දේවල් මේ ලිංගිකත්වයේ ආශ්‍රිත තාරුණ්‍යයත් එක්ක බැඳිච්ච ගැටලු ගොඩක් තියෙනවා. ඉතින් මේ ගැටලු පිළිබඳව මම දකින්නේ දැනට පාසල් අධ්‍යාපනය තුල වගේම සෑම ශාස්ත්‍රයකම මේක විවෘතව කතා කළ යුතු මාතෘකාවක්. ඒ නිසා විශේෂයෙන්ම ස්වාධීන රූපවාහිනී සේවයට මගේ කෘතඥතාවය පළ කරනවා මේ මාතෘකාව ප්‍රථම වතාවට
මම දැක්කේ මේ මාධ්‍ය තුල කතා කරනවා ඒක නිසා ඒ සඳහා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුම මේකේ ඒ ප්‍රකාශය අපිට ගෞරවයක් අපි ඔබ සිවු දිනාටම අපේ ස්තුතිය ගෞරවය පළ කරනවා අපේ මාධ්‍ය වේදිකාව හිතවතුන්ටත් අපේ ස්තුතිය පිරිනමනවා ප්‍රේක්ෂක ඔබටත් අපේ ගෞරවයේ ස්තුතිය පිරිනමනවා අපි ලබන බ්‍රහස්පතින්දා ගිරිය සමග එකතු වෙමු ඔබට සුබ රාත්‍රියක්